ලංකාවේ මේ දේශපාලන ඉතිහාසයේ දිහා බැලුවම 87 කියන විශේෂයෙන් 80 දශකයේ 80 දශකයේ මේ ඡන්දය පැවැත්වීම දැන් ඔක ජයජයවර්ධන අර ලාම්පු කලගෙඩි සෙල්ලම කියලා තියෙන ජනමත විචාරණේ දැන් ඒ වගේ ඉතිහාසයක් තියෙනවා. හැබැයි ඒ හැම ඉතිහාස මේ එකම තියෙන මූලික සටහන තමයි ඒ කාලේ මේ ඡන්දයිතිය කියන එක සාකච්ඡා කරේ මේ දේශපාලන අර්බුදයක ප්‍රතිඵලයක් ඇටියට විශේෂයෙන් උතුරේ ඇතිවෙච්ච මේ ජාතික ගැටලුවත් එක්ක මතුවෙච්ච හැම ප්‍රශ්නයක්ම බැඳිලා තිබුණේ දේශපාලන අරගෙන ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වුණා. මේ මේවා ඇතුලේ තිබුණේ කෙලිම ඒ කියන්නේ දේශපාලන අර්බුදයක්. අද ඇති වෙලා තියෙන්නේ ආර්ථික අර්බුදයක්. ඒතර මේක විපක්ෂයටත් අලු. ඒ කියන්නේ විපක්ෂය ලංකාවේ මෙතෙක් සටන් කරලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් මේ වගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනකොට මේ හැම වෙලාවෙම ඒක බැඳිලා තිබුණේ යම්කිසි දේශපාලන අර්බුදයක් එක්ක. වර්තමානයේ වෙලා තියෙන්නේ ආර්ථික අර්බුදයක් එක්ක තමයි මේ සටන ඇති වෙලා තියෙන්නේ. ඒ සටනේදී මේ මෙතන දැන් විපක්ෂය පැත්ත කතා කරනවනේ, විපක්ෂය දෙකට බෙදලා තියෙනවා. එතකොට දැන් විපක්ෂයේ ආර්ථික අර්බුදයක් සම්බන්ධයෙන් දෙකට බෙදෙනවා කියලා කියන්නේ ආර්ථික විකල්ප දෙකක් එනවා කියන එකනේ. එතකොට මේ මේ අපිට මේ අපිට දැන් තමයි මෙතනින් ඉස්සරහට තමයි බලාපොරොත්තු වෙන්නේ මේ ආර්ථික විකල්ප දෙක කොහොමද ලංකාවට මේ ලංකාවේ මහජනතාව පිළිගන්නේ කියන එක. එතකොට කොහොමටත් දැන් මට පේන විදිහට මගේ අදහස හැටියට කොහොමටත් ලංකාවේ ඉදිරියේදී පැවැත්වෙන්න යථාර්ථවාදී විසඳුමක්, ඒ කියන්නේ යථාර්ථවාදී ව සිදුවෙන්න දින දේ තමයි ජනාධිපතිවරණයක් තමයි එන්න නියමිත වෙන්නේ බොහෝ විට. එතකොට ඒ ජනාධිපතිවරණයෙන් තමයි තීන්දුවක් ගන්න වෙන්නේ අපි එතනින් එහාට කොහෙටද යන්නේ කියලා. ජනාධිපතිවරණයක් ඇත්තටම දුර කාලේ බැලුවොත් තව අවුරුදු දෙකක් තියෙනවා. දැන් දේශපාලන ස්ථාවරත්වයක් නැතුව ආර්ථික ස්ථාවරත්වයකට අපිට යන්න පුළුවන් මේ ඡන්දයක්. දැන් ඇත්තටම ව්‍යවස්ථානුකූලව බලනකොට ඡන්දේ කල් දාන්න බෑ. මේ වෙනකොට ඡන්දේ පවත්වන්න ඕනේ. එතකොට මේ දේශපාලන ස්ථාවරත්වයක් නැතුව අපිට ආර්ථික ස්ථාවරත්වයකට යන්න පුළුවන් වෙයිද? ඔව් ඒක තමයි. මම ඒක තමයි කිව්වේ අර 80කට වඩා හරි වෙනස් කියලා. දැන් 80ේ අරගලයේ මෙහෙව්වෙම දේශපාලන අස්ථාවරත්වයක් එක්ක. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ආර්ථික ස්ථාවරත්වය තමයි මත තමයි රඳාපවතින්නේ. නමුත් දැන් අපි ගත්තොත් දැන් අද Sunday Times Political Column එක දිහා බැලුවමත් අපිට පැහැදිලි වෙනවා IMF එක ලබන මාසෙදී පැකේජ් එක අපිට ලබා දුන්නොත් එතකොට වෙන්නේ ඉකොනොමි එක ස්ටේබල් වෙනවා. ආර්ථික ඒ කියන්නේ ආර්ථිකය ස්ථාවර වෙනවා කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. අපිට තරමක් අපේ බඩු බිල පල්ලෙහා යනවා කියන එක නෙවෙයි. අපිට පුළුවන් වෙනවා මේ ජාත්‍යන්තරය සමග ඩොලර් රෝලින් ගනුදෙනු කිරීමේ මේ පහසුව වැඩි වෙනවා. ඉතින් එතකොටම වෙන්නේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වෙනවා. අර කලින් දැන් කලින් අරගලවල තිබිච්ච මූලික ලක්ෂණයනේ දේශපාලන අර්බුදයනේ. ඒතර ඒක විසඳෙන්නෙම නෑ ඡන්දයක් කරලා. සාමාන්‍යයෙන් එහෙම තමයි තිබුණේ 80 ගණන් 90 ගණන් වල චන්ද්‍රිකා මෙතනින් බලයට එනකොට එහෙම තිබුණා. දැන් මේ පාර පදනම තියෙන්නෙම ආර්ථිකයේ. ඒතර ආර්ථිකයේ ස්ථාවර වෙච්ච ගමන් දේශපාලන ස්ථාවරත්වය කොහොම හැදෙනවද කියන එක ගැන පුරෝකථනය කරන්න අපිට ඉතිහාස අධ්‍යයනයක් නෑ. මේ පාර තමයි පළවෙනි එක.